Let them come. Transformers movie series එකේ 7 වෙනි movie එක වෙන Rise of the Beast 2023 ජූනි 9 release වීමට නියමිතයි. මේක තවත් trilogy එකක ආරම්භයේ විදිහට සලකන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් අපි Transformers Rise of the Beast official teaser trailer එක breakdown කරමු. වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම ඉමල් චතුර. ට්‍රේලර් එක ස්ටාර්ට් කරනකොටම අපිට පෙරු වල තියෙන ජංගල් එකක සීන් එකක් වගේම නිව්යෝක් සිටි එකේ සීන් එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට ක්ලූ එකක් දෙනවා මේ මූවී එකට අදාළ ඉවෙන්ට්ස් නිව්යෝක් වල වගේම පෙරු වල සිදුවීමට නියමිතයි කියලා. ඊළඟට අපිට මේ ජංගල් එක ඇතුළේ ඉන්න විශාල මෙටල් ගොරිලා කෙනෙක්ව බලා ගන්න පුළුවන්. ඒ වෙන කවුරුත් නෙමෙයි මැක්සිමස්ලාගේ ලීඩර් වෙන ඔප්ටිමස් ප්‍රයිමර්. පේන විදිහට ප්‍රයිමර් මේන ළමයි දෙන්නට ඇටැක් කරන්න වගේ යන්නේ. මෙතන ඉන්නේ මේ මූවී එකේ මේජර් කැරක්ටර්ස් දෙකක් වෙන නොවසා ඇලයිනා. ඒත් එක්ක මෙතෙන්ට ඔප්ටිමස් ප්‍රයිම් එනවා. ප්‍රයිම් ගැන නම් විශේෂයෙන් මම මෙතනදී අඳුන්නා දෙන්න අවශ්‍ය නැහැ. නමුත් අපිට පේනවා ප්‍රයිම්ගේ අපියරන්ස් එක අපිට පුරුදු පෙනුමට වඩා ටිකක් වෙනස් කියලා. මේකට හේතුව වෙන්නේ මේ මූවී එකේ ඉවෙන්ට් සිද්ධ වෙන්නේ බම්බල්බී මූවී එකේ ඉවෙන්ට්ස් වලට පසුව වගේම මයිකල් බේගේ ට්‍රාන්ස්ෆෝමර්ස් ට්‍රිලොජි එකේ ඉවෙන්ට්ස් වලට කලින් වීම. සෝ මෙතනදී අපිට ප්‍රයිම්ගේ ජෙනරේෂන් 1 ලුක් එක තමයි බලා ගන්න වෙන්නේ. බම්බල්බී මූවී එකේදී ප්‍රයිම්ගේ ලුක් එකත් මේ ලුක් එකට ගොඩක් දුරට සමානයි. ඊළඟට ප්‍රයිමල් ඉස්සරහට වෙන්න තියෙන විනාශයක් ගැන අනුතුරු අඟවනවා. I'm not the one to fear, Prime. අනිවාර්යයෙන්ම මෙතනදී ප්‍රයිමල් අදහස් කරන්නේ මේ මූවී එකේ විලන්ස්ලා වෙන ටෙරකෝන්ස්ලාගේ පැමිණීම ගැන වෙන්න ඕනි. මේ අවස්ථාවේ අපිට එන ප්‍රශ්නය තමයි ප්‍රයිමල් කොහොමද මේ ඉස්සරහට වෙන්න තියෙන ඇටැක් එක ගැන දන්නේ කියලා. මැක්සිමස්ලා කියන්නේ ඔටෝබොට්ස්ලාගේ පැවතගෙන යන జాතියක්. ඒ කියන්නේ මැක්සිමස්ලා බිහි වෙන්නේ අනාගතයේ තියෙන ටයිම් ලයින් එකක කියලා මෙතනදී අපිට අනුමාන කරන්න පුළුවන්. සෝ ප්‍රයිමල් අනාගතෙන් ආපු කෙනෙක් කියලා මෙතනදී අපිට පැහැදිලි වෙනවා. ප්‍රයිමල්ගේ චෙස්ට් එකේ මැක්සිමස්ලාගේ සිම්බල් එක වගේම ඔහුගේ ඒප් ලුක් එකත් මෙතනදී අපිට හොඳට බලා ගන්න පුළුවන්. මේ සීන් එකේදී ප්‍රයිම් ප්‍රයිමල් වගේම නොවසා එලෙයිනවත් එකම ෆ්‍රේම් එකක බලා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ ප්‍රයිම් ඔහුගේ ගන් එක ඩිසපියර් කර ගැනීමත් සමග අපිට හිතන්න පුළුවන් ඔහු ප්‍රයිමල්ගේ කතාව ට්‍රස්ට් කරනවා කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් බ්‍රුක්ලින් වල තියෙන බ්‍රිජ් එකේ ප්‍රයිම් හොගේ ඕල්ටරේට් මෝඩ් එකකින් යන සීන් එකක්. ඒ වගේම බම්බල්බී ට්‍රාන්ස්ෆෝම් වෙන සීන් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී බීගේ ඕල්ටරේට් ෆෝම් එක විදිහට කැමරු මසල් කා එකක් බලා ගන්න පුළුවන් අතර බම්බල්බී මූවී එකේ අන්තිමට ඔහු මේ කාර් එකට චේන්ජ් වුණා කියලා ඔයාලට මතක ඇති. ඒ වගේම සෑම් බීව බයි කරන කොටත් ඔහු හිටියේ මේ ලුක් එකෙන්ම තමයි. මෙතනදී අපිට මේ මූවී එකේ ටයිම් ලයින් එක නැවත පැහැදිලි වෙනවා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් සිල්වර් කල පෝෂකායක මේන මොරාජ් කියන ඔටෝබොට්. නොවා මේ කාර් එක ඇතුළට නගින සීන් එකක් වගේම මොරාජ් නෝ බලෙන්ම වගේ අරගෙන යන සීන් එකකුත් මෙතනදී බලා ගන්න පුළුවන්. මොරාජ්ගේ ස්ටියරින් වීල් එකේ ඔටෝබොට් සිම්බල් එක තියෙනවත් අපිට බලා ගන්න පුළුවන්. අතර මගදී මොරාජ් නොවට පොඩි වැඩ කෑල්ලකුත් දාලා පෙන්නන අතර මොරාජ් ඔහුගේ ෆේක් කොපිස් ටිකක් ක්‍රියේට් කරලා මේ පොලිස් කාර් එක නොමග යවනවා. හලෝග්‍රැෆික් කොපිස් හදන එක මොරාජ්ගේ ස්පෙෂල් ඇබිලිටි එකක් විදිහට සලකන්න පුළුවන්. කාටුන් සීරීස් එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණා මොරාජ්ට ඉන්විසිබල් වෙන්න පුළුවන් ඇබිලිටි එකක් තියෙනවා කියලා. මොරාජ්ව අපිට ඩාර්ක් ඔෆ් ද මූන් මූවී එකේදී රෙඩ් කලර් ෆෙරාරි එකක් විදිහට බලා ගන්න පුළුවන් වුණා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් බම්බල්බී තවත් මැක්සිමල් කෙනෙක් වෙන චීටෝර එක ඉන්න සීන් එකක්. මෙතනදී බීගේ ඕල්ටරේට් මෝඩ් එකේ පොඩි අප්ඩේට්ස් වගේකුත් පේන්න තියෙනවා. ඒ වගේම මේ දෙන්නව එකම ෆ්‍රේම් එකකට පෙන්වන්න හේතුව වෙන්නේ මැක්සිමල්ස්ලාගේ බීට සමාන කෙනා චීටෝර් වීම. ඒත් එක්කම අපිට එයරේසර් කියන මැක්සිමල්වත් මෙතනදී බලා ගන්න පුළුවන්. එයරේසර්ට ඩ්‍රැගන් කෙනෙක් වගේ කටින් ගින්දර පිට කරන්න පුළුවන් කියලා මෙතනදී අපිට පේන්න තියෙනවා. ඩ්‍රකාරිස්. මෙතනදී එයරේසර් මේ බ්‍රිජ් එක ඩිස්ට්‍රොයි කරන්න ට්‍රයි කරන අතර බ්‍රිජ් එක උඩින් ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක් දුවගෙන එනවත් බලා ගන්න පුළුවන්. මේ කවුද කියලා නම් හරියටම කියන්න අමාරුයි. එයරේසර්ව අපිට ඔටෝබොට්ස්ලාගේ අයර්න් හයිට්ට සමාන කරන්න පුළුවන්. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මොරාජ්ව තවත් කා එකක් ෆලෝ කරන සීන් එකක්. ගොඩක් දුරට මේ ඉන්නේ ටෙරකෝන් කෙනෙක් වෙන නයිට් බර්ඩ් වෙන්න ඕනි. මොකද මූවී එකට සම්බන්ධව රිලීස් වුණ ෆොටෝ එකක නයිට් බර්ඩ්ගේ ඕල්ටර්නේට් ෆෝම් එක මේ වගේ බලා ගන්න පුළුවන් වුණ නිසා. ටිකකින් මෙතනට ප්‍රයිමත් වැටෙනවා වගේම ඔහු තව කෙනෙක්ට ෂූට් කරනවා. මේකෙනා අනිවාර්යයෙන්ම ටෙරකෝන් ලීඩර් වෙන ස්කෝජ් වෙන්න ඕනි.
ස්කෝච්ගේ ඕල්ටරේට් ෆෝම් එකත් මෙතනදී අපිට සෙමයි ට්‍රක් එකක් විදිහට බලා ගන්න පුළුවන්. කලින් එයරෙස ඩිස්ට්‍රොයි කරන්නේ මේ රවුට් එකේම තියෙන බ්‍රිජ් එකක් වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඊළඟට අපිට තවත් ටෙරකෝන් කෙනෙක් වෙන බැටල් ට්‍රැප්ප ටෝ ට්‍රක් එකක් විදිහට බලා ගන්න පුළුවන්. බැටල් ට්‍රැප් මෙතනදී මිසල් එකක් ෂූට් කරනවා ආර්සී සහ වීල් ජැක්ට. ආර්සී මේ මිසල් එක අවොයිඩ් කරනවත් බලා ගන්න පුළුවන්. ආර්සීගේ කැමියෝ එකක් බම්බල්බී මූවී එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණ අතර රිවෙන්ජ් ඔෆ් ද ෆෝලන් මූවී එකේදී ආර්සී මැරෙනවත් ඔයාලට මතක ඇති. ආර්සීත් එක්කම මෙතන ඉන්න වොක්ස්වැගන් වෑන් එක තමයි වීල් ජැක් කියන්නේ. ඔහුගේ කැමියකකුත් බම්බල්බී මූවී එකට ඉන්ක්ලූඩ් කරලා තිබුණ අතර ඩාක් ඔෆ් ද මූන් මූවී එකේදී තමයි වීල් ජැක් මැරෙන්නේ. වීල් ජැක්ව ජීනියස් කෙනෙක් විදිහට හඳුන්වන අතර ඒ නිසාම වෙන්න ඕනි ඔහුගේ පෙනුම අයින්ස්ටයින්ට සමාන විදිහට ක්‍රියේට් කරලා තියෙනවා. ඒ වගේම ආර්සී සහ වීල් ජැක් කියන්නේ හොඳ යාළුවෝ. මේ සීන් එකේදී අපිට ප්‍රයිම් සහ ස්කෝච්ව බලා ගන්න පුළුවන් අතර ස්කෝච් මෙතනදී ප්‍රයිම්ට ඇටැක් කරන්න වගේ යන්නේ. බට් බී ඇවිත් ප්‍රයිම බේර ගන්න හදනකොටම ස්කෝච් බීට ස්ටැප් කරනවා. මෙතනදී බී මැරෙනවාද? ගොඩක් දුරට මට නම් හිතෙන්නේ මේනේ මිරාජ් විසින් ක්‍රියේට් කරපු බීගේ කොපි එකක් කියලා. මොකද මෙතනදී අපිට බ්ලූ කලර් එනර්ජි එකක් බලා ගන්න පුළුවන් වගේම කලින් මිරාජ් එයාගේ කොපිස් හදනකොටත් මේ වගේම එනර්ජි එකක් රිලීස් වෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා. සෝ ගොඩක් දුරට මේ ඉන්නේ මිරාජ් ක්‍රියේට් කරපු හොලෝග්‍රැෆික් කොපි එකක් කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ලොකුම දේ මයිකල් බේගේ මූවිස් වල බී ඉන්න නිසා බී මෙතනදී මැරෙන්නේ නැහැ කියලා අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. ස්කෝච් ගැන කතා කරනකොට ඇනිමේටඩ් සීරීස් එකට අනුව ස්කෝච් කියන්නේ ප්‍රයිම්ගේ ක්ලෝන් එකක්. නමුත් මෙතනදී නම් ස්කෝච්ගේ ලුක් එක ගොඩක්ම වෙනස්. ස්කෝච්ව ක්‍රියේට් කරලා තියෙන්නේ ලෝඩ් ඔෆ් ද කේඔස් විදිහට හඳුන්වන යුනික්‍රෝන් විසින්. ද ලාස්ට් නයිට් මූවී එකේදී යුනික්‍රෝන් ගැන පොඩි ක්ලූ එකකුත් අපිට දුන්නා. ගොඩක් දුරට මේ මූවී සීරීස් එකේ ඉස්සරහට අපිට යුනික්‍රෝන් බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ස්කෝච්ගේ කැරක්ටර් එකට ඩබ් කරලා තියෙන්නේ අපි කවුරුත් දන්න පීටර් ඩින්ක්ලේජ් විසින්. ඊළඟට අපිට නෝවා, ලේනා, වීල් ජැක්, ආර්සී, මොරාජ් වගේම ප්‍රයිම්වත් බලා ගන්න පුළුවන්. මෙයාලා මේ ඉන්නේ කලින් ස්කෝච් බීට ස්ටැප් කරපු තැන වගේ. ඊළඟට අපිට පෙරු වල තියෙන ට්‍රැඩිෂනල් ඉවෙන්ට් එකකුත් බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට රයිනොක්ස් කියන මැක්සිමල්ව බලා ගන්න පුළුවන් අතර රයිනොක්ස් තමයි මැක්සිමල්ලාගේ ස්මාර්ට් ගාය විදිහට හඳුන්වන්නේ. ඒ වගේම ප්‍රයිම් ඔහුගේ රෝබෝට් ෆෝම් එකට ට්‍රාන්ස්ෆෝම් වෙන සීන් එකක් වගේම ඇස්ට්‍රොයිඩ්ස් තුනක් නිව්යෝර්ක් වලට වැටෙන සීන් එකකුත් බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේ ඉන්නේ ස්කෝච්, බැටල් ට්‍රැප් සහ නයිට් බර්ඩ් වෙන්න ඕන. ඊළඟට තියෙන්නේ මේ ට්‍රේලර් එකේ මම කැමතිම සීන් එක. ඒ තමයි ප්‍රයිමර්ගේ වෝනින් එකට ඔප්ටිමස් ප්‍රයිම් දෙන ආන්සර් එක. Let them come. ඊට පස්සේ අපිට බැටල් සීන් එකක් බලා ගන්න පුළුවන්. මේක ගොඩක් දුරට මේ මූවී එකේ ෆයිනල් බැටල් එක වෙන්න ඕනේ. මෙතනදී බැටල් ට්‍රැප්ප රෝබෝට් ෆෝම් එකකින් බලා ගන්න පුළුවන් අතර ඔහුගේ පැත්තකින් නයිට් බර්ඩ්වත් බලා ගන්න පුළුවන්. ඊළඟට චීටෝර් ට්‍රාන්ස්ෆෝම් වෙන සීන් එකක් වගේම ඔහුගේ පැත්තකින් ප්‍රයිම්වත් බලා ගන්න පුළුවන්. ප්‍රයිම්ගේ ෂෝට්ස් දෙකක් මේ අවස්ථාවේ පේන්න තියෙනවා. ඒත් එක්කම ඔප්ටිමස් ප්‍රයිමර්ගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් බලා ගන්න පුළුවන් අතර ඔහු ඊළඟට බැටල් ට්‍රැප්ට ඇටැක් කරනවත් බලා ගන්න පුළුවන්. මෙතනත් අපිට නයිට් බර්ඩ් ෆ්ලයි කරනවා පේන්න තියෙන අතර පැත්තකින් ලොකු මැෂින් එකකුත් බලා ගන්න තියෙනවා. ගොඩක් දුරට මේ මැෂින් එක යුනික්‍රෝන්ට සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. සමහර විට මේ මූවී එකේ අන්තිමට යුනික්‍රෝන්ගේ කැමියෙකුත් බලා ගන්න පුළුවන් වෙයි. මෙතනදී නේක ප්‍රශ්නයක් තමයි ටෙරකොන්ස්ලා 3 දෙනෙක් විතරක් ඔටෝබොට්ස්ලාගේ සහ මැක්සිමල්ස්ලාගේ ඇලයන්ස් එකට විරුද්ධව කොහොමද ෆේස් කරන්නේ කියන කාරණේ. හොඳට බැලුවොත් අපිට පේනවා ටෙරකොන්ස්ලාට තවත් පිරිසක් හෙල්ප් කරනවා කියලා. ගොඩක් දුරට මේ පිරිස zombie transformers army එකක් වෙන්න පුළුවන්. ටයිටල් ටැග් එකෙදිත් අපිට ඔටෝබොට්ස්ලාගේ සිම්බල් එක, මැක්සිමල්ස්ලාගේ සිම්බල් එක වගේම ටෙරකොන්ස්ලාගේ සිම්බල් එකක් බලා ගන්න පුළුවන්. අන්තිම සීන්ස් විදියට ලයිනට ආර්සීව මීට් වෙන අවස්ථාව වගේම නොවගේ සහ මොරාජ්ගේ කූල් ඇක්ෂන් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. බ්‍රේක්ඩවුන් එකේදී මට මිස් වුණ දේවල් වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න අපේ අලුත් videos ගැන දැනගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.